සුබ සන්ධ්‍යාවක්. ඔබ කොළඹ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකෙත්. මම නජිත් මාතරකේ. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. මරණ දඬුවම අහෝසි කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක්. ඉතාම කෙටි කාලෙකදී මහජන නියෝත්යන්ගේ කැමැත්ත අනුව මේ පනත සම්මත කරගන්න පුළුවන්කම ලැබෙයි කියලා විශ්වාස කරනවා. අගමැතිත් තේරීම් කාරක සභාවට අපට හංගන්න දෙයක් නැහැ. ඒ නිසා තේරීම් කාරක සභාවට හමුවට යන්න බයක් නැහැ. මාවත් කාරක සභාව විසින් කැඳවා තියෙනවා. මම ඒ හමුවට ගොස් මා දන්නා තොරතුරු කියවර. ජවිපේ අදහස මහින්ද රාජපක්ෂ මහත්ම මේ 97න් කී දිනක් කැඳෙව්වද? ඔව් 11 දිනක් කැඳෙව්වේ නැහැ 86 පාර්ලිමේන්තුවට. එංගු යලි වැඩ ආරම්භයි. බියලි කාලගුණින් දිස්ත්‍රික් 18කට බලපෑම්. සබ්මරීනින් ගිය කොකේන් කිලෝග්‍රෑම් 7700ක් අත්අඩංගුවට. ඇමරිකා වෙරළාරක්ෂක බටයන් සිදු කළ දැවැන්ත මෙහෙයුමක තොරතුරු අප වෙත ලැබී තිබෙනවා. දකුණු පැසිෆික් සාගරයේදී මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණේ. මේ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු අපගේ විදෙස් පුවත්වලින් බලාපොරොත්තු වන්න. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට ඉදිරිපත් වන ලෙසට තමන්ට කැඳවීමක් ලැබී ඇති බවත් ඊට සහභාගී වන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. මටත් අමාත්‍යවරුන්ටත් එරෙහිව ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව බහුතර ඡන්දයෙන් පරාජයට පත් වුණා. පාර්ලිමේන්තු තීන්දු කළේ ඒ යෝජනාවේ සඳහන් චෝදනා පදනම් විරහිත බවයි. මේ පාස්කු ප්‍රහාරය සැලවූ ගමන්ම මම ආරක්ෂක ප්‍රධානීන් හමු වුණා. වහාම ක්‍රියාත්මක වීමට උපදෙස් දුන්නා. අපගත් පියවර නිසා මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා නීතියේ රැහැනට හසු කර ගැනීමට පුළුවන් වුණා. ඒ ගැන අපේ ආරක්ෂක අංශවලට මම ප්‍රශංසාව පුද කරනවා. විපතටපත් අයට සහන සැලසීමත් විනාශ වූ දේපළ යලි ගොඩනැංවීමටත් අපේ ඇමතිවරු කැප වී වෙහෙස වී කටයුතු කරනවා. මේ කටයුතු නිසියාකාර සිදු වූ බව දැන් පාර්ලිමේන්තුවත් පිළිගෙන තිබෙනවා. මේ අතර තවත් ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි ප්‍රහාරය පිළිබඳ බුද්ධිආංශ තොරතුරු නිසි ආකාරයට නිසි තැන්වලට සංනිවේදනය නොවීමයි. අප මුලින් කළේ ත්‍රස්තවාදීන් සොයා ගැනීමේ මෙහෙයුමයි. අපට එය සාර්ථක කරගන්න පුළුවන් වුණා. ඊට පසුව අපි බුද්ධි තොරතුරු සංනිවේදනය නිසියාකාරව සිදු නොවීම ගැන හොයන්ට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළා. මේ තේරීම් කාරක සභාව ගැන සමහරු විවිධ දේ කිව්වත් එය නීත්‍යානුකූල බව අධිකරණයේ පිළිගෙන තිබෙනවා. අපට හංගන්න දෙයක් නැහැ. ඒ නිසා තේරීම් කාරක සභාවට හමුවට යන්න බයක් නැහැ. මාවත් කාරක සභාව විසින් කැඳවා තියෙනවා. මම එය හමුවට ගොස් මා දන්නා තොරතුරු කියවනවා. විශ්වාස භංග යෝජනාව විවාද කරද්දිත් වැදගත් කරුණු ගණනාවක් රටට හෙළි කරන්නට අවස්ථාව ලැබුණා. අපට අවශ්‍ය මෙවන් ත්‍රස්ත කටයුතු යලි සිදු නොවන ආකාරයට පදනම දමන්නටයි. රටේ ජාතියේත් අනාගතය වෙනුවෙන් එසේ කළ යුතුයි. නැතිනම් එය දේශද්‍රෝහී ක්‍රියාවක්. ඒ නිසා තේරීම් කාරක සභාව මගින් අප සත්‍ය සොයා ගන්නවා. අධිකරණ හමුවේද මේ සිද්ධිය සම්බන්ධ නඩුවක් තිබෙනවා. එතනදී සත්‍ය හෙළිවේවි. ගෝලීය ත්‍රස්තවාදයේ මැඩලීමට අවශ්‍ය නව නීති රීති කීපයක්ද සම්මත කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර බුද්ධිආංශ සමග සහයෝගයෙන් කටයුතු කිරීමත් බලාපොරොත්තු වෙනවා. මෙවැනි අනපේක්ෂිත විපතක් නිසා රටේ සියලු කටයුතු එකතැනක හිරවෙනු ඇතැයි බොහෝ දෙනා සිතුවා. නමුත් අප ඊට ඉඩ දුන්නේ නැහැ. අපේ ආණ්ඩුව ආර්ථික සමාජීය සංවර්ධන කටයුතු නොනවත්වා ඉදිරියට ගෙන ගියා. සමෘද්ධිය ලබා දුන්නා, ඉඩම් ඔප්පු ලබා දුන්නා, රැපියා ලබා දුන්නා, නිවාස ලබා දුන්නා, අඩපණ වුණ සංචාරක ව්‍යාපාරය යලිත් ගොඩනැංවීමේ කටයුතු ආරම්භ කරා. ආණ්ඩුවේ ඉදිරි ගමනට කිසිදු බාධාවක් වෙන්න අපි ඉඩ දුන්නේ නැහැ. මේ සාර්ථකත්වය ලබා ගැනීමට හැකි වුණේ අපේ සියල්ලම එකට එක් වී රට ගැන සිතමින් කටයුතු කළ නිසායි. ජය ගැනීමට තවත් අභියෝග අප ඉදිරියේ තියෙනවා. කඩිනම් කළ යුතු කාර්යයන් තවත් තියෙනවා. රට වෙනුවෙන් එකතු වී අපි ඒ සියල්ලත් සාර්ථක කර ගනිමු.
මරණ දඬුවම් අහෝසි කළ යුතු බවට යෝජනාවක් සභානායකවරයා හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිකුඩ මහතා පවසනවා. කඩිනමින් මෙම යෝජනාව විවාදයට ගෙන සම්මත කළ යුතු බවයි ඒ මහතා කියා සිටින්නේ. මරණ දඬුවම් නියම වූවන් එල්ලල මරණ එක නෙමෙයි කළ යුතුව තියෙන්නේ සමාජයේ තිබෙන හිඩැස් වහනක නීතිය හිඩැස් වහනක බන්ධනාගාරයට යන පුජ්‍යලයා අපරාධවලින් මුදවගන්නේ කොහොමද කියන තැනට අපි කල්පනා කළ යුතුයි. ම්ලේච්ඡත්වයට ම්ලේච්ඡතේ මුත්‍ර දෙන්න වක්කිවත රජයකට යුතුයකමකුත් නැහැ සදාචාරාත්මක අයිතියකුත් නැහැ. ඒ වගේම මම මේ පනත ගේන විශේෂම හේතුව ඉතිහාසෙත් අදටත් මරණ දඬුවමට ලක් වෙච්ච සියලු දෙනාම සත්‍ය ලෙසම වැරදිකාරයෝද කියන එක ගැන අපිට හිතන්න සිද්ධ වෙනවා. වැරදිකාරයෝ 100ක් එල්ලලා මරුවා වගේ නෙමෙයි. ඒක නිවැරදිකාරයෙකු එල්ලලා මරන සිද්ධ වුණොත් එහෙම ඒක විශාල අපරාධයක් විතර මම දකින්නේ. සෞඛ්‍ය ශාස්ත්‍රයේ මතුව ඇති ගැටලු කිහිපයක් පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගෙන ආ යෝජනාව පිළිබඳ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. කෙසේ වුවද පස්වරුව වන විට ඝනපූර්ණ නොමැතිකමින් පාර්ලිමේන්තුව කල් තැබීමට සිදු වුණා. එක ජනතා බදු මුදලෙන් රුපියල් බිලියන 5කට අධික ප්‍රමාණයක් වංචා සහගත ලෙස නෙවිල් ප්‍රනාන්දු මහතාගේ පෞද්ගලික රෝහලට ලබා දීම කුරුණෑගල වෛද්‍යවරයෙකු සම්බන්ධව සිද්ධිය පාදක කරගනිමින් ජාතීන් අතර අසමගිය හා වෛරය ඇතිවන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීම සහ ස්වාධීන විමර්ශනයකට අවස්ථාව ලබා නොදීම ඇතුළු චෝදනා රසක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කරන තිබෙන බවත් නෙවිල් ප්‍රනාන්දු රෝහලට රජයට බවරා ගන්නවායි කියලා මාසිකව කෝටි 20ක මුදලක් ලබා දෙනවා. නෙවිල් ප්‍රනාන්දු මහතාගේ පෞද්ගලික ගිණුමකට හෝ ඌගේ ණය මුදල් වෙනුවෙන් අමාත්‍යංශයේ මුදල් ගෙවා නැත. රාජ්‍ය ආයතනයක් මේක මේකට සල්ලි වෙන් කළා තියෙන්නේ මේ පාර්ලිමේන්තුව අනුමත කරපු මුදල්. මුදල් වෙන් කළා තියෙනවා. මම ඒක පිළිගන්නවා. හැබැයි මේ දැන් තමුන්නාදලා කියේ පුද්දලික රෝහලකට කරනවා රජයට ගන්න මේක රාජ්‍ය ආයතන. මේ තියෙන රාජ්‍ය ආයතන කියලා ගහලා ලියෙම්ම රජයට ගන්න මොකද්ද තමුන්නාසලා කරලා තියෙන කටයුත්ත කියලා අපි අහන්නේ. මේ මේ කටයුත්ත තමුන්නාසන් අරගෙන නේ අපේ අපේ බෝඩ් එකක් නිරන් කරන්නේ. රජයට ගත්තේ නැත්නම් රාජ්‍ය ආයතන යටතේ මේක සඳහන් වෙනවද? ඒ නිසා මේකේ තේරෙනවා මේ බොරු කතාව. අද නොමිලේ ඒකේ මිනිස්සු ප්‍රතිකාර ගන්න. මේවා තමයි අද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කියන 3-4 දෙනෙක් එක්කහුවෙලා ගහන පට්ටපල් බොරු. ඒ වාරගෙන ඇවිල්ලා මෙතනත් වෛද්‍යවරු මෙතන කතා කරනවා මේවම. ගියාණ්ඩුව කරපු හොඳ වැඩ එකක්වත් මම තාම නැහැ කිය එපැයි කියලා නැහනේ. රටක් ඉදිරියට යන්න මෙන්න මේ ජාතික අනන්‍යතාවය ඉස්සරහට තියාගන්න. සාෆී කිව්වහම මුස්ලිම් මිනිහෙක්ගේ දියා බලන විදියට බලලා නැතුව ඇත්ත తත්වේ බලලා මේ මිනිසුන්ට සාධාරණයක් කිස්කාර. රෝගීන්ට සාධාරණයක් කිස්කාර. ඒකයි මම කියන්නේ. ෆාමසියට ගියාම දොස්තර මහත්තයා නියම කරන බෙහෙත් තුණ්ඩුව දුන්නට පස්සේ ෆාමසියෙන් මොකද දුන්නත් ඒක ලබා ගන්න වෙනවා. මේ බේත හොඳ නෑ මට මේ බේත දෙන්න කියලා එලෝලු කඩේ එලෝලු තෝරන්න වගේ කැමතික තෝරගන්න වගේ පාරිභෝගිකයට රෝගියෙකුට බෙහෙත් තෝරන්න බෑ. ඒ නිසා තමයි හොඳ ගුණාත්මක බෙහෙත් ටික ලබා දීමේ වගකීම රජයේ සතු වෙන්නේ. අපේ ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වෛද්‍යවරයා කේන්ද්‍ර කරගත්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයක්. ඒ කියන්නේ රෝගියා කේන්ද්‍ර කරගත්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයක් නෙමෙයි. එතකොට මෙතන තියෙන ගැටුම ඇවිල්ලා මේකේ යම්කිසි වෙනස් වීම කරන්න එනකොට ක්ෂේත්‍රයෙන්ම ඒ වෘත්තීය වේදීන්ගෙන්ම තමයි මේකට හුඟක් වෙලාට ගැටලු ප්‍රශ්න එන්නේ. අපි රාජ්‍ය සේනාවත් මහත්තයා හොඳ දෙයක් කරනවා නම් අපි ඒක හොඳයි කියන්න පුළුවන්. එම පටු කුහක චේතනාවලින් නෙමෙයි මේ මේ විවාදයට අපි ආවේ. අහිංසක රෝගී ජනයාද දහදුක් විඳිනවා. ඔය ඖෂධ හිඟයක් පැන නැගුණා දින 52 රජයේ වෙලාවේදී किसीम औषध मिलदी गणीम ए टेन्डर पटिपाटिया अकर्मा एक दंगेट क्रियात्मक नम तो इंगे मंगिता मे मसे अग लबन मस दिन දින 50කින් පස්සේ තිබ්බ මහත්වෝ මේක මාස 8ක් අපි කියන ජයන්ත සමරවීර මන්ත්‍රීතුමාට කරුණා කරලා එන්න පුළුවන් නම් පිස්සන් කොටුව තීන ස්පිරිතාල වලටත් අපිට ඒවට ප්‍රහෙත් දෙනවා අපි දිනේවත් පැහැර හැරලා නැහැ අපි පිස්සන් අස්සන් කර කර යන්නේ නැතුව ආණ්ඩුවේ ඉරනම විසඳපු එක දැන් අවසන් වෙලා තියෙනවා අපි ඉදිරි කාලය අපිට පුළුවන් ශක්තිමත් මේ ආණ්ඩුව යන්න ඒක නිසා මොනතරම් බොරු පොරොන්දු දීලා ওই දේවල් ගෙනල්ලා නිකන් නන්නත්තරවල වැලේ වැල් නැතුව ඉන්න හිටින්න තනක් නැතුව දෙයක් බලා ගන්න පුළුවන් කමක් නැති කණ්ඩායමට අපි කියන කරුණා කරලා ওই බොරු ප්‍රෝඩාවලින් නැතුව ඇත්ත ඇති සැටියෙන් දතලා නියම විවාදශීලීව ඉන්න ආවනම් මෙතන ඉන්න ඕන අද කවුරුවත් නැහැ එක මන්ත්‍රීවරයා ඉන්නේ මේ අය ඇජෙන්ට්මන්ට් එක ගෙනවන ඉවස් අවසාන වෙනකොට ඉන්න ඕන ඉල්ලපු එක්කෙනත් නැහැ ස්ථීර කරපු එක්කෙනත් නැහැ එක ජේස්ටෙක් නැහැ යෝජනා ඉදිරිපත් කරන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ල මැතිණියත් නැහැ මේ ලයි මං ඝනපූර්ණ විමසනවා මෙහෙම පාර්ලිමේන්තුවක් කරන්න බෑ අඩුතරමේ මේ යෝජනා ඉදිරිපත් කරපු අයවත් මේ පාර්ලිමේන්තේ ඉන්න ඕන බෙලේ ගහන්න
දැනට සිටින මන්ත්‍රීවරු සංඛ්‍යාව 9යි මන්ත්‍රී සංඛ්‍යාව 20 දෙනෙක් නැහැ සභාවේ ඒ අනුව පාර්ලිමේන්තුව ජූලි මාසයේ 23 වෙනි දින පස්වරු 1 දක්වා කල් දබමි විපක්ෂ නායකවරයා ඊයේ පැවති විශ්වාස භංගය පිළිබඳ විවාදයේ මගහැරීමට ක්‍රියා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි ගාන නියෝජනය කරමින් පරාජයට පත් කරත් කිසිසේත්ම විශ්වාස භංග යෝජනාව හරහා ආණ්ඩුවට එල්ල වී තිබුණු චෝදනාවන් ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ මහනුව මේ විශ්වාස භංග යෝජනාව පිළිබඳ වෙනස් විවිධ අර්ථකථනයක් කරන මහතුරුන්ගෙන් මේකට එරෙහිව ආණ්ඩුවට මීට වඩා ගන්න තියෙන පීවර මොකක්ද ඉතා පැහැදිලි ලෙස බුද්ධ්‍යාංශ තොරතුරු වාර්තා කර තිබියදී ඊට ආණ්ඩුව නිසි ප්‍රතිචාර නොදැක්වීම පිළිබඳව මොකද්ද ගන්න මම හිතනවා මේ රටේ දේශපාලන ව්‍යාපාරයකට අපිටත් වගකීමක් තිබෙන මේ පිළිබඳව පීවර ගන්න මාධ්‍යවේදීන් මාධ්‍ය ආයතන හැටියටත් වගකීමක් තිබෙන මේ පිළිබඳව අනිත් සියලු දෙනා තමගේ වගකීම අත්තරිය තමගේ පටු දේශපාලන න්‍යාය පත්‍රයන්ට ඕන පරිදි න්‍යාය පත්‍ර අත්තරිය ජනතා විමුක්ති පෙරමුණ මේක අත්තරීනේ ඒ නිසා තමයි අප විසින් ආණ්ඩුවට විරුද්ධ විශ්වාස භංග යෝජනාවක් ගෙනාවේ විපක්ෂ නායකවරයා මේ ආරම්භයේදීම අප සමග ප්‍රකාශ කරා මේ ඡන්ද ප්‍රකාශ කරන බව එතුමට ස්තුතිවන්ත වෙනවා මේ විශ්වාස භංගය අපි ඉතාමත් පැහැදිලි විශ්වාස කරන ජයග්‍රහණය කරන්න පුළුවන්ව තිබුණු විශ්වාස භංගය අද ආණ්ඩු පැත්තේ නියෝජනය කරමින් තිබෙන 106යි ඊයේ සහභාගී වුණේ 105යි විපක්ෂ 118ක් වාඩි වෙලා හිටියේ 97කට නායකත්වය දෙනවා මහින්ද රාජපක්ෂ මහත්මයා මහින්ද රාජපක්ෂ මහත්මයා ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා කුමන්ත්‍රණකාරී ලෙස ආණ්ඩුව හදාගත්තාම ඒ කුමන්ත්‍රණකාරී ආණ්ඩුව වෙනුවෙන් පෙනී හිටපු 97 දිනක් මහින්ද රාජපක්ෂ මහත්මයා මේ 97න් කී දිනක් කැඳෙව්වද ඔව් 11 දිනක් කැඳෙව්වේ නෑ 86යි පාර්ලිමේන්තුවට මම මහින්ද රාජපක්ෂ මහත්මයාගෙන් රනිල් වික්‍රමසිංහගෙන් උතන එක ප්‍රශ්නයක් ඊයේ පාර්ලිමේන්තුවේ දෙවෙනි මහලේ 12යි 10යි 12යි 30ත් අතර මහින්ද සහ රනිල් කරපු සාකච්ඡාව මොකක්ද මාගාව තියෙන 1949 ඉඳන් ආණ්ඩුවට විරුද්ධව විශ්වාස භංග 25ක් ඉදිරිපත් කළා 25 ඉදිරිපත් වුණු එක විශ්වාස භංගය ජයග්‍රහණය කළා තියෙනවා ඒ ජයග්‍රහණය කරපු විශ්වාස භංගයේ ජනතා විමුක්ති මුන්නුවරගෙන ආපු විශ්වාස භංගය ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස් ප්‍රති පූජිත් ජයසුන්දර යනායට එරෙහි සියලු මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම ලබන 25 සහ 26 යන දිනවල සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින ලබා දුන්නා. මෙම පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙන්නේද නැත්ද යන්න මීළඟ දින සලකා බැලීමට නියමිතයි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකිරීම තුලින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යනායට එරෙහිව පෙත්සම් 12ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබෙනවා. එම පෙත්සම් සත්පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබුවා. මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ජාතික වැදගත්කමකින් යුතු නඩු කටයුතු බැවිනුයි ඒවා විභාග කිරීමට සත් දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක්පත් කිරීමට අගවිනිසුරුවරයා කටයුතු කළේ. පෙත්සම් පිළිබඳ කරුණු දැක්වීම සඳහා නීතිපති දප්පුල දෙලිවේරා මහතා පෞද්ගලිකවම අද දින ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටියා. නීතිපතිවරයා ඇතුළු වග උත්තරකරුවන්ගේ සීමිත විරෝධතා ලබන 18 වෙනිදා වන විට ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. එම විරෝධතාවලට එරෙහි ප්‍රතිවිරෝධතා ලබන 23 වෙනිදා ගොනු කරන ලෙසයි නියෝග කෙරුණේ. හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන අයද සීමිත විරෝධතා ගොනු කර ඇති බවද ඔවුන්ගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා. පොලිස්පතිවරයාගේ සීමිත විරෝධතා තමාට ලැබුණු බව නීතිපතිවරයා කියා සිටියා. මෙම පෙත්සම් අතුරින් එක් පෙත්සමක් ගොනු කර තිබුණේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ එල්ල වූ ප්‍රහාරයෙන් මිය ගිය දරුවන් දෙදෙනෙකුගේ පියෙකුයි. දේශපාලන ක්ෂේත්‍රයේ ඩීල් තමන්නන් දෙපිරිසක් සිටින බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. 215 වෙනි ආදර්ශ ගම්මානයේ ජනතා අයිතියට පත් කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. හම්බන්තොට තිස්සමහාරාම රණකෙලිය ප්‍රදේශයේ ඉදිකළ සෙනවිරාජගම උදාගම්මානයේ ජනතා අයිතියට පත් කිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. නිවාස 26කින් සමන්විත එම ගම්මානයේ ජනතා අයිතියට පත් කිරීමට සමගාමීව තවත් ප්‍රජා සත්කාරක සේවා රැසක්ද සංවිධානය කර තිබුණා. හරියට දේශපාලනය කරනවා නම් දේශපාලන ඩීල් එකක් තියෙන්න ඕන. හරියට දේශපාලනය කරනවා නම් සමාජ කිවිසුමක් ඇති කරගන්නට ඕන. හැබැයි මේ සමාජ ගිවිසුම් ගහන කොට්ටාස දෙකක් තියෙනවා. එක කොට්ටාසයක් තමයි බොහොම නිවැරදිව පොදු ජනතාවත් එක්ක සමාජ ගිවිසුමක් ගහන. දැන් පොදු ජනතාවත් එක්ක ඩීල් ගහනව වෙනුවට ඉස්සෙල්ලම පාලකයා ගහගන්නවා නෝනත් එක්ක ඩීල් එක. තමන්ගේ පවුලේ අනිත් කට්ටිය එක්ක ගහනවා ඩීල් එකක්. තවත් ඩීල් එකක් ගහනවා ළඟම ඥාති හිත මිත්‍රාදීන් එක්ක. තවත් ඩීල් එකක් ගහනවා මිත්‍රයෝ එක්ක. ඒක තමයි ගජමිතුරු සංගම් ඩීල් එක කියන්නේ. මොකක්ද ඔබලට තියෙන අභියෝගය?
ඔබලා තෝරා බේර ගන්නට ඕන බුදු ජනතාවත් එක්ක කවුද හරි සමාජ ඩීල් එක සමාජ ගිවිසුම අස්සම් කරන්නේ ඔබ නැවතත් ITN ප්‍රවෘත්ති සමකින් රුහුණු කතරගම මහදේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයට පසුගිය දින කිහිපෙම විශාල වශයෙන් බැතිමතුන් සහභාගී වුණා. පෙරහැර මංගල්‍යයේ සියලු අවස්ථා ආවරණය කරමින් බැතිබර මාධ්‍ය සත්කාරය ලබා දෙන්නේ ITN මාධ්‍යාලයයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු කතරගම පුදබිමේ සිටගෙන එන්නේ නිමේෂ චමත් සංකල්ප. බලමින් ලොවසසුන් බොයිපාල රැකිසොඳ සුබමන් කුමරණන් හඳදේව හිමිසඳ නිලකබෝ සංදේශ කාව්‍ය තුල කතරගම දෙවියන්ගේ අභිමානය ආනුභාවය හරි අපූර්වට ඒ ආකාරයෙන් සඳහන් වෙනවා. අද ඓතිහාසික කතරගම පෙරහැර මංගල්‍යයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ දසවන දිනේ බවට පත්වනවා. සුවිශාල ජනකායක් බැතිමතුන් සුවිශාල පෙරසක් මේ පුණ්‍ය භූමියට එක් වෙලා තිබෙනවා. කතරගම දෙවියන් වෙනුවෙන් තිබෙන හිතෛශී භාවය තව තවත් ප්‍රකට කරමින් මේ ජනතාව දෙවියන් වන්දනාමාන කරන ආකාරය අපිට දකින්නට පුළුවන්. අද දිනේ බොහොම සුවිශේෂී. අපේ රට ජාතිය ආගම රකින්නට සොකීය ජීවිතය කැප කළ රණවිරුවන්ට තමයි අද දිනේදී ප්‍රමුඛ ස්ථානය ලබා දුන්නේ. ඊට මූලිකත්වය ලබා දෙමින් තමයි මේ පුණ්‍ය භූමිය තුළ සියලු කටයුතු ඉෂ්ට සිද්ධ කරන්නට යෙදුනේ. ඉතින් අපට නිදහසේ ජීවත් වන රටක් හිමි කර දුන් එම අභිමානීය රණවිරුවන් මේ පුණ්‍ය භූමියේ අද දවසේදී ඒ ආකාරයෙන් ස්මරණය කරනවා. ඒ වගේම මුළු මහත් රටක්ම ආදරය කරන මේ ප්‍රදේශවාසී ජනතාව විශාල වශයෙන් ආදරය කරන වාසනා හස්ති රාජයාගේ වාසනාවන්ත ආගමනය මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයට එක් වූ පුවතත් අපි ඔබට සිහිපත් කරනවා. ඊයේ දිනේ සිට වාසනා හස්ති රාජයා මේ පෙරහැරේ උම අභිමානෙන් යුතුව ගමන් කරන ආකාරය අපිට දකින්නට පුළුවන්. ඉතින් හරෝ හරා ITN කනසුරුදු වන්දනා විශේෂ විකාශය තුළින් ඔබට මේ සියලු තොරතුරු අපි අරගෙන එන්නේ බොහොම අභිමානයෙන්. දෙවියන් කෙරෙහි උපන් මහා භක්ති ආදරයකින් යුතුව ජනතාව මේ පුණ්‍ය භූමියට වැළ නොකැඩී පැමිණෙන අවස්ථාවේදී අපි ඔබටත් ඇරයුම් කරනවා එන්න මේ පුණ්‍ය භූමියට මේ අසිරිය බඳ ගන්න. ලබන 13 වනදා රාත්‍රියේ සිට 14 වනදා අලුයම දක්වා ගිනි පෑගීමේ මංගල්‍ය පැවැත්වීමට සියලු කටයුතු සූදානම්. ඒ වගේම 16 වනදා රාත්‍රී 8 සිට ඔබේ පවුලේ නාලිකාව ITN නාලිකාව තුළින් ඔබට පුළුවන් පෙරහැර මංගල්‍යයේ සියලු තොරතුරු දැන කියා ගන්නට සජීවී ලෙසින්. එමනම් තවත් තොරතුරු රැගෙන බලාපොරොත්තු වෙන අපි දැනට සමු ගන්නවා ඔබ සෑම සියලු දිනාටම කතරගම දෙවි හාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාදය අපි ප්‍රාර්ථනා කරමු. වියලි කාලකුණේ බලපෑම දිස්ත්‍රික්ක 18කට එල්ල වී තිබෙනවා. උතුරු හා නැගෙනහිර පළාත් මෙන්ම පුත්තල මහා කුරුණෑකල දිස්ත්‍රික්කවල ජනතාව ඉන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසන්නේ. දිස්ත්‍රික්ක 18ක පමණ පවතින වියලි කාලගුණ තත්ත්වයේ හේතුවෙන් පුද්ගලයන් රසක පීඩාවට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ උතුරු පළාතත් නැගෙනහිර පළාතත් එක්කම පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් තමයි වැඩි වශයෙන් මෙම වියලි කාලගුණ තත්ත්වයෙන් අපිට වාර්තා වෙන්නේ. පුද්ගලයන් 550,000කට ආසන්න ප්‍රමාණයක තමයි මෙම තත්ත්වයේ පීඩාවට පත් සංඛ්‍යාව තවමත් අපිට වාර්තා වෙලා පවතින්නේ. සඳහා අඛණ්ඩව රුපියල් මිලියන 50කට අධික මුදල් ප්‍රමාණයක් ආපදා කළමනාකරණ අමාත්‍යාංශයෙන් මගින් මෙම දිස්ත්‍රික්ක වෙත යොමු කර තිබෙනවා. එකම වතුර බවුසර 600කට ආසන්න ප්‍රමාණයක් ජල ටැංකි 20,000ක ආසන්න ප්‍රමාණයක දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකම සනගත කළ තියෙනවා මේ පානීය ජල ගැටලුව විසඳීම සඳහා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ ජලය අරපිරිමස්මින් භාවිතා කිරීම මෙම අවස්ථාවේදී තාමත් වැදගත් වෙනවා. නුවර ඇතුළු ස්ථාන රැස්සකම කැලෑ ගිනි වාර්තා වුණා. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මෙම කැලෑ ගිනි අවම කර ගැනීමට කටයුතු කරන්න. මේ අතරතුර ඊයේ දිනේදී තද සුළං සහිත තත්ත්වය කිහිපයක් අපිට වාර්තා වුණා. මුලතේ දිස්ත්‍රික්කයේදී ඔඩු සුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාවදී මාන්කුලම් ග්‍රාම නිලධාරි වසමේ මෙම නිවාස 13ක පමණ අපිට අර්ධහානි වාර්තා වෙලා පවතිනවා. ඕනෑම ගැටලු තිය ස්ථාන වලින් අපි ඉල්ලා සිටිනවා 117 දුරකථන අංකය ඔස්සේ පැවිසියතර පුරාම මේ සමග සම්බන්ධ විය හැකියි කියලා. ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් දිස්ත්‍රික් කිහිපයකින් වාර්තා වී ඇති බව සෞඛ්‍යාංශ පෙන්වා දෙනවා. කීට විද්‍යා සමීක්ෂණ වාර්තා මෙන්ම වසංගත රෝග දත්තානුව මේ බව තහවුරු වී ඇතැයි අද පැවති මාධ්‍ය හමුවකදී හෙළි කෙරුණා.
डेंगू रोगी विसी अद्दास देशी हतलिस पहाक अदवे नोट वार्ता वेला तीन वगेम मरण हतलिस अभी प्रोडक्ट अलग गति कारण निर्तिक मौसम डेंगू रोगी श्रीमतीन कोलंब गंपह कलुतर गाल मातर मेदिस्टिक पेहदिली वेडियम दकीन लो इवागेम कैगाल प्रदेश रत्नपुर प्रदेश वेडियमे प्रवणताव्य आरम वेला वैद्य पर्यशन आयतने डेंगू वैरस पिलिबंद करपू दत्तवल्दी ओन पेन्ना दीला थियनो वैरस कांडे किंग हदेने एक सर नमूत वैरस कांड हतरा थियन निसा ओनम पुद्गले कुट हतर सर डेंगू वेलदी में अवधान थियनो अध्यापन शेस्त्र अध्यापलवा मे अन्य पासाल विभाग काल सीमा गोडाक वेलाट देमापिय पुरुदु वेला थियनो विभाग नाम उन्नति बात पासल टेवन्न विभाग अवस्था मगैरेन्न पुलुवा हेबै दरुवागे जीवितय अवधानमा मगैरेन्ने नहे ते निसा विशेषयेन्म दरुवा उन रोगयेन पेलेनवा नम् हो डेंगू केला हदुनागेन तियेनवा नम् मे दरुवा विभागयट एवन एकेन वलक्वन्न कियन पणिविडेत् मा हितन समाजयट आम वैदगत् वेनवा ए वगेम विभाग तिबुनत् पासल पिरिसुदु किरीमे सह अवधानन् स्थान वेनस् किरीम पिलिबंद पासल बलधारीन्गे अवधानय यमु हेतुव तियेनवा සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා යන් තමෙමු රාත්‍රී 9:30ට www.itnnews.lk